ප්‍රධාන පක්ෂයකට තාම ස්ථීර නායකයෙක් ඉදිරිපත් කරන්න බැරි වෙලා තියෙනවා. ජනතාව ඇත්තටම කනගාටු වෙමින් ඉන්නේ. මේ වන විට පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළ තියෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ගෝඨාභය රාජපක්ෂ මහතා නීත වශයෙන්ම ජනාධිපතිවරුන් ඉදිරිපත් වෙනවා. නමුත් සුළු පක්ෂවල සහයයක් එතුමාට ලැබෙයිද? කවුරු හරි අපි තීන්දුව කළොත් අපි තීන්දුව කරන්නේ ඒකමතිකව. අපි කියන්නේ අපේ කඳවුර. අපේ කඳවුර කියන්නේ මහින්ද මහතාගේ නායකත්වයෙන් තියෙන සියලු පක්ෂ එකතු වූ UNP විරෝධී කඳවුර. මේ කඳවුර අපේක්ෂකයෙක් තීන්දුව කරනවා. ඒ තීන්දුව කරන අපේක්ෂකයා ඒකමතිකව අපි තීන්දුව කරන අපේක්ෂකයෙක් වෙනවා ඇති. ඒ අපේක්ෂකයා දැනගන්න පුළුවන් දාවින්දා වෙනවා. කණ්ඩායමක් වශයෙන් පෞද්ගලිකව ඔබතුමාගේ අදහසක් නැද්ද කවුරුත් ඉදිරිපත් කරන්න ඕන? ඔබතුමාගේ මම දිගටම යෝජනා කරලා තියෙනවානේ. තමන් රාජපක්ෂ මැතිතුමාගේ එක මම දිගටම යෝජනා කරනවා. පහුගිය කාලෙම අපි දැක්කා සජිත් එක්සත් ජාතික පක්ෂයේ පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනාවේ පැවතියා. නමුත් ඊයේ සහ මේ පහුගිය දිනවලදී කරු කතානායකතුමා ගැන සඳහන් වෙනවා. මේ தත්ත්වය කොහොමද දකින්න ඔබතුමා? එක්සත් ජාතික පක්ෂය ඇතුලේ ලොකු ගැටුමක් තියෙනවා. ඒ ගැටුම එන්නේ පැලැන්ති ප්‍රශ්නයක් උඩ. සජිත් ප්‍රේමදාස මහතාට වඩා ඉහළ පැලැන්තියේ උදවිය, ඔය ඉහළ පැලැන්තියේ කියා හිතන උදවිය ඔවුන්ගේ නියෝජිතයෙක් දමා ගන්න බලන. කරු දැල්සූරිය ඕ ඒ වැනි නියෝජිතයෙක්. ඉතින් මේක බැලැන්ති ප්‍රශ්නයක් තිබෙන්නේ. එදා ප්‍රේමදාස මහත්තයාටත් මේ ප්‍රශ්නේ තිබුණා. කෙසේ නමුත් එතුමා ජනාධිපති අපේක්ෂකයා වීමට පුළුවන් ශක්තියක් එතුමාට තිබුණා. මෙදා සජිත් ප්‍රේමදාස මහතාට එම ශක්තිය නැහැ. සජිත් ප්‍රේමදාස අගමැති නෙමෙයිනේ. අගමැති හැටියට හිටියේ ඒ වෙලාවේ ප්‍රේමදාස මහතා. ඒ තැන ඉඳගෙන එතුමාගේ හයිය පාවිච්චි කළා තමයි ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ. ඔබතුමාගේ පෞද්ගලික තීරණය ඇතුළේ මොන අපේක්ෂකයා ඉදිරිපත් වේවිද මේ යන දේවල් එක්ක? මම හිතන්නේ ඒ වුණත් මේ වුණත් සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකයා වීමේ ඉඩකඩ වැඩි.